සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සබ්බ මුක්ඛතං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විශාල දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බංජුනෝ සම්මා සම්බුද්දස්ස භාග්‍යවතු අරහතු සියලු ධර්මයෙන් උපකලින් ඥානචාර හැසිරීම් සහිත වූ දස බලධාරී වූ චතු වේශාරක්ඥ විශාරද වූ සියලු සත්‍යයන්ට උත්තම වූ ධර්මයට ඊශ්වර වූ ධම්ම රාජ වූ ධම්මස්සාමි වූත් තථාගත වූත් සර්වඥ වූත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. කුද්දක නිකාය විමානවත්තු දෙවෙනි පීඨ විමානය. පින්වත් දෙවුදුව, ඔබ පැළඳගෙන ඉන්න ඔය දිව්‍ය සලුපිලි දිව්‍ය මල් මාලා හරිම ලස්සනයි. ඔබ ඔය වාඩිවි ඉන්න ආසනයත් හරිම උදාරයි. වෛරෝඩි මාණික්කයෙන් කළ එකක්. ඔබ කැමති දිශාවටයි මේ ආසනය සිතේ වේගයෙන් ගමන් කරන්නේ. එතකොට ඔබ බබලනවා වලාකුළු ඇතුලෙන් දිලිසෙන විදුලිය වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙවුදුව, මිනිස් ලෝකේ ඉන්න කාලයේදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද ඒ සැප ලැබුණේ කියන එක ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. පින්වත් ස්වාමින් වහන්ස, මං ඒ කාලේ මිනිස් ලෝකේ හිටියේ. එදා ආගන්තුක ස්වාමින් වහන්සේ නමක් වැඩම කළා. මං උන්වහන්සේට වැඩ හිටින්න ආසනයක් පිළියෙල කළා. වන්දනා කළා, නමස්කාර කළා. මට පුළුවන් හැටියට දානයක් පූජා කරගත්තා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මම කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මාගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. දෙවෙනි පීඨ විමානයයි. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරං. අන්තනාගතං පාපං
අතනාව විසුච්චති සුද්ධි අසුද්ධි පඤ්චත්තං ඥාඤ්ඤ මඤ්ඤෝ විසෝධේ තුම්හෙහි ඉච්ඡං ආතප්පං භක්ඛාතාරෝ තථාගතා පටිපන්නා පමුක්ඛන්ති ජායිනෝ මාර බන්ධ